ශ්‍රීලංකාවෙන් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට තම සියවන ජාත්‍යන්තර ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් සිටිනවා. පකිස්තානය සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ අර්ධ ශතකයේ පෙනෙන මානයේ සිටියේදී මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී ගියා. 2008 වසරේ නොවැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන මැතිව්ස් මේ වන විට ක්‍රිකට් පිටියේ බොහෝ දෙනෙකු ආදරය කරන තරුවක් බවට පත් වෙලා. එලෙස මැතිව්ස්ට ඇලුම් කරන ප්‍රේක්ෂිකාවක් සිය මුහුණු පොතට එක් කළ සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුල අතිශයින්ම සැරිසරනවා. අදාළ Facebook සටහන තමයි මේ. ආදරණීය ඇන්ජි, මම ඔයාව ඉස්සල්ලාම දකින්නේ 2008 දී සිම්බාම්බේ එක්ක තිබුණු මැච් එකේදී. එදා ඉඳන් අද වෙනකල් මගේ ලෝකේ කැමැතිම එකම ක්‍රිකටර් ඔයා විතරයි. හරියට බැලුවොත් අවුරුදු 13ක් එසේ මෙසේ කාලයක් නෙවෙයි. ඔයාගේ හැම මැච් එකක්ම මම බැලුවා. ඔයා ඇරෙන්න මගේ ළඟ ඉන්න හැමෝම දන්නවා මගේ ජීවිතේදී මැතිව්ස් කියන්නේ කොච්චර වැදගත් කෙනෙක්ද කියන එක. ඉතින් මැචස් වලදී කොච්චර ට්‍රයි කරත් ඒ කිසිම දවසක මට ඔයාගේ සයින් එකවත් ගන්න බැරි වුණා. මම ඉවසුවා. මොකද අනේ මම දවසක් මට එයි කියන හැඟීමක් එක්ක. ඉතින් මට ඔයාගේ ෆස්ට් මැච් එකට එන්න බැරි වුණා. එතකොට මට අවුරුදු 12ක පොඩි කෙල්ලෙක් නිසා. හැබැයි මං ඔයාගේ සියවෙනි ටෙස්ට් මැච් එක බලන්න 24 උදේ පාන්දර නුවර ඉඳන් කෝච්චියේ ගාලු ආවා. අපේ තාත්තා මට බැන්නා. කොල්ලෙක් වගේ ඔහොම තනියම යනවද කියලා. ඒත් මං කොහොම හරි එයාව ෂේප් කරගත්තා. අපේ අම්මා කොහොමත් හරිම කූල්. එයා එක දෙයයි කිව්වේ, ඔයාට හිතුනොත් දෙයක් ඔයා කරනවමනේ අක්කී කියලා. මම ඒක නිසා නවත්තන්නේ නැහැ. හැබැයි පරිස්සමෙන් කිව්වා. ඒ තෙල් නැති නිසා උදේ පහට තිබුණු කෝච්චියට යන්න විදිහක් නැතුව ඉද්දී යාළුවෙක් මාව බයික් එකේ අරන් යන්න කැමති වුණා. එයා කෙලින්ම කිව්වේ, "හා මම දන්නවනේ ඔයාට තියෙන ඇන්ජි පිස්සුව. ඒ නිසා යමු. මම ගිහින් දාන්නම්. කොහොම හරි ෆොටෝ එකක් අරගෙන එන්න" කියලා. ඉතින් මගේ යාළුවාට පින්. ජීවිතේට මං ගාල්ලේ ගිහින් තිබුණේ නැහැ. පැය 6කට පස්සේ මං ගාලු ආවා. ඇවිත් මැච් එක බැලුවත් මට ෆෝස්ටර් එකක්වත් ගන්නවත් එතන සෙකියුරිටි එකෙන් මට ඉඩක් දුන්නේ නැහැ. ඉතින් පළවෙනි දවසේ මට ඔයා එක්ක ෆොටෝ එකක් ගන්න චාන්ස් එකක් ලැබුණේ නැහැ. හැබැයි මම නිකන් හිටියේ නැහැ. ආපු එකේ කොහොම හරි ගන්නවා කියලා හිතාගෙන මම අදත් ආවා. ගාල්ලේ ජීවිතේට හරි ගිහින් නැති මට ගෙදර නවතින්න දීලා මේ පිස්සුවට උදව් කරපු හිරුවක් කි. අවුලක් නැහැ. ඔයා මෙහෙ නවතින්න. ඔයා හෙට අනිවම ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙයි. එහෙම තමයි එයා කිව්වේ. ඉතින් මම මගේ හොඳම යාළුවෙක්ට කියලා අඬ අඬ VIP ටිකට් එකක් අරගෙන ආවේ. එතකොටවත් ඔයාව හම්බ වෙන්න පුළුවන්ද කියලා හිතාගෙන. මගේ වාසනාවට ඔයා ෆීල්ඩින් එකේ හිටියේ ඒ හරියේ. ඉතින් මං AC පැවිලියන් එකේ ඉන්නේ නැතුව එළියට ඇවිත් ඔයාව වීඩියෝ කර කර හිටියා. මට එකපාරම අත වැනුවා. ඒ වෙලාවේ මට කෑ ගැහුණා. ඊට පස්සේ මට කොහොම හරි ෆෝස්ටර් එකක් ලියා ගන්න ඕන වුණා. මම දස අතේ ඇවිදලා එතන හිටපු සෙකියුරිටි කෙනෙකුට කියලා කොහොම හරි A4 ෂීට් එකක් ඉල්ල ගත්තා. ඉල්ලගෙන එතන හිටපු මල්ලි කෙනෙක්ගෙන් බ්ලැක් පෙන් එකක් අරගෙන ෆෝස්ටර් එක හැදුවා. රතු පාටින් ලිව්වේ මගේ මැට් ලිප්ස්ටික් එකෙන්. ඉතින් ෆෝස්ටර් එක අල්ලන් ඉද්දී ආපහු සෙකියුරිටි ගාඩ්ලා ඇවිල්ලා මට බැන්නා, "ඔහොම අල්ලන් ඉන්න එපා, ඇතුළට යන්න. ෆෝස්ටර් ගේන්න බෑනේ" කියලා. ඒත් මං යන්න නැතුව බැනුන් අහගෙන ඒක අල්ලගෙනම හිටියා. මගේ වාසනාවට එතෙන්ද කොල්ලෝ දෙන්නෙකුත් ඇවිත් කෑ ගැහුවා ෆොටෝ එකක් ඕනේ කියලා. අන්න එතකොට තමයි ඔයා මගේ ෆෝස්ටර් එක දැක්කේ. කොහොම හරි ඔයා ආවා අපි ළඟටම. මම වෙවුල වෙවුල හිටියේ. ඇත්තටම මට ෆෝන් එක අල්ලගන්නවත් බැරි වුණා. දෙයනේ ඔයා මගේ ළඟටම ඇවිත් "What do you want?" කියලා එයා මගෙන් අහපු පළවෙනි දේ. මම වෙවුලන දෑතින් පෑන අල්ලගෙන ඔටෝග්‍රාෆ් එකක් දෙන්න කියලා කිව්වා. ඉතින් ඔයා මට ඔටෝග්‍රාෆ් එකක් දුන්නා. මම ඒක අරන් අඩි කිහිපයක් පස්සට ඇවිත් මට ග්‍රවුන්ඩ් එකේ බිම දණ ගැස්සුණා. දෙයනේ I made it. මම හොඳටම ඇඬුවා. මම දන්නේවත් නැතිව එතෙන්ට ආපු කොල්ලෝ කිව්වා, "අඬන්න එපා. ඔයාට මොකද්ද ඕනේ" කියලා. මම ඇඬුවේ දුකට නෙවෙයි සතුටට. ඊට පස්සේ එතන හිටපු බෝයි කෙනෙක් කිව්වා, "මැතිව්ස් ආයේ එයි. එතකොට අපි ෆොටෝ එකක් ගමු" කියලා. ඉතින් කිව්වත් වගේ ඔයා ආයේ ආවා. මං පිස්සෙක් වගේ ආයේ දුවලා ආවා. මිනිසු මාව තල්ලු කරද්දී ග්‍රවුන්ඩ් එකේ අය ඔයාට යන්න යන්න කියලා කියද්දිත් මගේ ක්ලම්සි ගතිය දැක දැකත් ඔයා මම ෆොටෝ එක ගද්දි ඉවසලා හිටියා. දැන් ඉතින් මං මැරුණත් සැපයි. මම ඒ තරම්ම සතුටුයි මට. ඔයාගේ ඉන්ජරි එක සනීප කරන්න කියලා හිතාගෙන ෆිසියෝ කෙනෙක් වුණ මට මුළු ජීවිතේම ඔයා නිසා ලස්සනට වෙනස් වුණාට ඔයාගෙන් මේ ලැබුණු තෑග්ග ඇති මට මගේ ලොකුම ඉලක්කය ජය ගන්න. ඔව් දවසක ටීම් එකේ ෆිසියෝ වෙන්න. ඉතින් මම කාලෙට ඉඩ දීලා බලන් ඉන්නවා. හරියට මේ මොහොත එනකල් මම අවුරුදු 13කට වඩා බලන් හිටියා වගේ. Thank you Angelo Matthews. You made my whole life. එහෙම තමයි මේ නුවර ඉඳලා ආපු තරුණිය අවසාන වශයෙන් කියලා තිබුණේ. ඉතින් මේ ක්‍රිකට් පිස්සි එයාගේ ජීවිතේ අවුරුදු 13ක් බලාගෙන හිටපු ඉලක්කයක් මේ විදිහට තමයි ළඟා කරගෙන තිබුණේ. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell
බටනේ ඇක්ටිව් කළොත් අපේ channel එකට දුන්න නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.